හරිදේ හරියටම කියන සියත උදැස්සන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම චතුර සූර්ය බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. අඹේවිල සංචාරයකට ගිය ජනපති සජිබි මෛරලියට ආණ්ඩුව බය ඇයි සජිත් අසයි පැරිස් සමාජයෙන් සේමසිංහට ආයෙත් ලැබුණු සහතිකය. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. මේ දිනවල දරුවන් අතර පාචනය වැඩිවී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසනවා. දරුවන්ට පිරිසිදු ජලය සහ ආහාර ලබා දීම වැදගත් බවයි වෛද්‍යවරයා පවසන්නේ. එසේම ළමා හතිය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේද මේ දිනවල වැඩි වී ඇති බව වෛද්‍ය දීපල් පෙරේරා පෙන්වා දෙනවා. පසුගිය දින කීපයේදී දරුවන් අතර පාචන රෝගය වැඩිවීම අපි දැක්කා. ඊට අමතරව ළමා හතිය සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් වන රෝගත් අපි දැක්කා. පාචනය වැඩි වෙන එක ගැන අපි අවුරුද්දට කලිනුත් දැනුවත් කරා. ඒ වුණාට දැන් ළමයි වැඩිපුර වමනය බඩේලිය උණ යන රෝග ලක්ෂණ සහිතව පාචනය නිසා රෝහල් ගතවීම වැඩි වෙලා තියෙනවා. දැන් වුණත් මේ දරුවන්ට පිරිසිදු වතුර පිරිසිදු ආහාර ලබා දෙන්න නැත්නම් තවදුරටත් මේ තත්ත්වය ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද මැස්සෝ වැඩි වෙලා තියෙනවා මේ කාලේ අවුරුද්දට පසුව ඒ තෙල් කෑම වැඩිවීම නිසා. දෙහි දොඩන් නාරන් දෙලුම් බැදිහාල් කැඳ පාන්ටෝස් කෙසල් ගෙඩි තැඹිලි වතුර යෝගට් වගේ ආහාර ළමයින්ට ලබා දිය හැකි. දැනටත් අපේ රටේ ප්‍රදේශ කීපයක උණ සන්නිපාත රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඹේවිල කිරිගොයිපලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ගොයිපලේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි. ලෝකයේ අතිනවීනම තාක්ෂණය සහිත අඹේවිල කිරිගොයිපල සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. වත්මන් ජනාධිපතිවරයා 2022 වසරේ දෙසැම්බර් මාසයේදීද අඹේවිල කිරිගොයිපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහිදී ලබා දුන් උපදෙස් අනුව ගොයිපල තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරුණා. ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ කිරිගොයිපල සමූහයේ සාමාන්‍ය අධිකාරී සරත් බණ්ඩාර ඇතුළු කාර්ය මණ්ඩලයයි. අනතුරුව කිරිදෙනුන් රඳවා සිටින පරිශ්‍රයේද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළා. විධායක කාර්ය මණ්ඩලය සමග කෙටි සාකච්ඡාවකට දෙක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඹේවිල ගොවිපල කිරි නිෂ්පාදන ශ්‍රේ ලබා ඇති ක්‍රමික වර්ධනය සහ එමගින් ජාතිකාර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළා. විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක්ද තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරුව කාර්යමණ්ඩලය සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. මෙහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේද තොරතුරු විමසමින් සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පසුගිය සංචාරයේදී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අධ්‍යක්ීම් සඳහා මේ වන විට ගොවිපල විවෘත කර ඇති බවත් තවත් එක් ගොවිපලක් ආදර්ශ ගොවිපලක් ලෙස මහජනතාවට විවෘත කර ඇති අතර ගොවි ජනතාව ගොවි සංගම් නියෝජිතයන් ඇතුළු ඕනෑම අයෙකුට එහි පැමිණ අත්දැකීම් ලබා ගත හැකි බවත් කිරි ගොවිපල සමූහයේ සාමාන්‍ය අධිකාරී සරත් බණ්ඩාර මෙහිදී සඳහන් කළා. මෙරට ණය තිරසරභාවය සඳහා අඛණ්ඩව සහය ලබා දෙන බවට පැරිස් සමාජයේ යළිත් සහතික වී තිබෙනවා. පැරිස් සමාජයේ සමසභාපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහන් සේමසිංහ අතර පැවති හමුවකදී මේ බව යළිත් පවසා ඇත්තේ. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් සිදු කරන පැරිස් සමාජය තවදුරටත් ණය තිරසරභාවය ඇති කිරීම සඳහා සහය දෙන බව කියා සිටියා. පැරිස් සමාජයේ සමසභාපති විලියම් රූත් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහන් සේමසිංහ අතර පැවති හමුවකදී මේ පිළිබඳව අනාවරණය වුණේ. මේ අතර ඔපෙක් කරමුදලේ සභාපති අබ්දුල් හමීද් අල් ඛලිෆා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහන් සේමසිංහ අතර හමුවක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකාව හඳුනාගත් ප්‍රමුඛතාගත ව්‍යාපෘති සඳහා මූලිකකරණ පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දීමට අරමුදල දැනටමත් තීරණය කර ඇති බව පැවසූ අතර දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රජය අනුගමනය කරන ගෝලීය වශයෙන් පිළිගත් යහපත් භාවිතයන් අගය කරන බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ නියෝජ්‍ය සහකාර පරිපාලක ආංජලි කෞර් සමග පැවති සාකච්ඡාවේදී විවිධ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කර තිබුණා. ඉරාන ඊශ්‍රායල ගැටුම උග්‍ර වූහොත් එය තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගමන් කළ හැකි බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් බියපළ කර ඇත්තේ. එවන් තත්ත්වයක් ඇති වූහොත් එය සමස්ත ලෝක ආර්ථිකයේම බිඳවැටීමට හේතු වනු නොඅනුමානයි. විශේෂයෙන් මෙම රටවල් සමග සෘජු සහ වක්‍ර ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද මින් යම් බලපෑමක් ඇති විය හැකි බවයි මාචාර්ය වසන්ත අතුකෝර්ල පවසන්නේ.
ඉරානය සහ ඊස්රායිලය සැලකීමේදී ඊස්රායිලය සතුව අතිරේක හමුදා බලයනි සමග හමුදා සෙබළුන් සිටින්නේ 752,000කට ආසන්න ප්‍රමාණයක්. එහෙත් ඉරානය සතුව 10,00,000කට වැඩි හමුදා සෙබළුන් සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා වන්නේ. මෙම රටවල් දෙක සැලකීමේදී ආරක්ෂක කටයුතු සඳහා වැඩිම මුදලක් වෙන් කරන්නේ ඊස්රායිලය. එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 24.4ක්. ඉරානය වාර්ෂිකව වියදම් කරන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 9.5ක ප්‍රමාණයක්. ඊස්රායිලය සතුව යුද ටැංකි 3501ක් ඇති බවයි වාර්තා වන්නේ. ඉරානය සතුව ඇති යුද ටැංකි ගණන 1616ක්. ඊස්රායිලය සතුව යුද නැව් 64ක් ඇති අතර ඉරානය සතුව යුද නැව් 261ක් ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඊස්රායිලය සතුව සැතපුම් 3000කට වැඩි දුරකට විදින්නට පුළුවන් මිසයිල් ඇති අතර ඉරානය සතුව ඇත්තේ සැතපුම් 1491ක් දුර විදිය හැකි මිසයිල වර්ගයි. හෙලිකොප්ටර්ද සමග ප්‍රහාරක ජෙට් යාන 460ක් ඊස්රායිලය සතුව ඇති අතර ඉරානය සතුව ඇත්තේ 336ක් පමණයි. ඊස්රායිලය සතුව සෑම් මිසයිල 48ක් ඇති අතර ඉරානය සතුව 276ක් ඇති බවයි වාර්තා වන්නේ. මේ දෙරටම මේ වන විට මිසයිල ප්‍රහාර එල්ල කරගෙන තිබෙනවා. මේ තුන්වන ලෝක යුද්ධයක් දක්වා දුරදිග ගියහොත් අනිවාර්යෙන්ම න්‍යෂ්ටික යුද්ධයකටද පෙරලිය හැකි. මෙහිදී ඇමෙරිකාව සහ නේටෝ සමාජික රටවල සහය ඊස්රායිලයට හිමිවීමට ඉඩ ඇති අතර ඉරානයට ඇමෙරිකානු විරෝධීන්ගේ සහය ලැබීමටද ඉඩ තිබෙනවා. ඒ අනුව රුසියාව, සිරියාව, චීනය සහ උතුරු කොරියාවේ සහය පවා ඍජුව හෝ වක්‍රව ඉරානයට ලැබීමට ඉඩ ඇති බවයි යුද විශ්ලේෂකයින් පවසන්නේ. ශ්‍රී ලංකාව වාර්ෂිකව ඉරානයට ඩොලර් මිලියන 80ක පමණ බාණ්ඩ අපනයනය කරනු ලබනවා. එසේම ඉරානයෙන් ඍජුවම ශ්‍රී ලංකාව තෙල් ආනයනය කළේ නැති වුවත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් ලෝක තෙල් මිල බරපතල ලෙස ඉහළ යාමේ අවධානමෙන් ශ්‍රී ලංකාවට ගැලවිය නොහැකි. මේ පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරළ දක්වන්නේ මෙවන් අදහසක්. සමස්තයක් විදිහට ගත්තට පස්සේ සැපයුම් ජාලය, ඊට පස්සේ ලෝක අවදානම ඉහළ යාම, ලෝකේ රටවල් අතර පවතින සම්බන්ධතා දුර්වල වීම, ඉතින් මෙන්න මේ වගේ කාරණා මගින් තමයි ලෝක ආර්ථිකය කෙරෙහි මේ යුදමය තත්ත්වයන් බලපාන්නට පුළුවන්කම තියෙන්නේ. ලංකාවට මේ කලාපේ රාජ්‍යයන්වලින් කොතරම් ඛනිජ සෙල් ප්‍රමාණයක් ආනයනය කරනවාද කියන එක අපිට මෙතනදී සලකා බලන්නට පුළුවන්. ඉරානයේ 4% තමයි ලෝක අවශ්‍යතාවය ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් සපුරන්නේ. ඉතින් මේ කලාපය තුළ යම් ආකාරයේ ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් යම් වැදගත්කමක් උසුලනවා. නමුත් ඒවා අපේ රටට ආනයනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් ඉතාමත් අඩු වශයෙන් ආනයනය කරන්නේ. හැබැයි මේවා වෙන රටවල් වලට අපනයනය කරාට පස්සේ ඒ රටවල් වලින් අපේ රටට ආනයනය කරන තත්ත්වයක් පවතින්නට පුළුවන්. එහෙම වුණොත් ඒ වක්‍රාකාරයට මේ සිදුවන යුදමය තත්ත්වය ලංකාවේ ආර්ථිකයේ ඛනිජ තෙල් සැපයුම කෙරෙහිත් යම් ආකාරයකට බලපාන්නට පුළුවන්කම තියෙනවා. ආණ්ඩ සැපයුම් ජාලය තුළ යම් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණොත් ඒ ලංකාවේ ආර්ථිකයට යම් ආකාරයකට බලපාන්නට පුළුවන්. සමගි ජන බලවේගය පවත්වන්නට සූදානම් වන මැයි රැලියට ආණ්ඩුව දැනටමත් බියවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මඩකලපුව දිස්ත්‍රික් සමුළුව අමතමිනුයි. සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. මේ ආණ්ඩුවෙන් ඇයි සමගි ජන බලවේගයට ඔච්චර බය? ඇයි සමගි ජන සන්ධානයට ඔච්චර බය? මහා රැස්වීම පවත්වන්නට පුළුවන් ස්ථානයක් ලබා දෙන්නට ඇයි මේ ආණ්ඩුව මැලි වෙන්නේ? ඇයි මේ ආණ්ඩුව බය වෙන්නේ? මම මේ රජයට කියන්න කැමති, කරුණා කරලා ජාත්‍යන්තර කම්කරු දිනේ මේ නීච නින්දිත දේශපාලනික වශයෙන් පහත් වැඩේ කරන්නට ඔබ කටයුතු කරන්නට එපා. ඔබ තැනක් දුන්නත් නැතත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොළඹට ගෙනවිල්ලා අනිවාර්යෙන්ම මේ රටේ වසර අවසන් වන්නට පෙර පොදු ජන යුගය, පොදු ජන ආණ්ඩුව, පොඩි මිනිස්සයාගේ ආණ්ඩුව බිහි කරන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් සනලික්ෂ මහත්තයා, හැමෙලීම අපේ පක්ෂයේ කට්ටිය බාගන්න පොඩි උත්සාහයක් දෙනවානේ. එතුමා මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහෙම මෙහෙම කචල් කරලා තියෙන්නේ. පොට්ටුවත් එහෙම මෙහෙම කචා කරලා එතුමාට කචා කරන්න බැරි අපේ පක්ෂයේ විතරයි. ඉතින් අපිට නම් එතුමා අවශ්‍ය වෙන්නේ නැහැ. එතුමා අපිට එකතු කරගත්තොත් අපිට පාඩුවක් වෙන්නේ. මොකද එතුමා රාජපක්ෂ පවුලේ හිතවත්ම මිත්‍රයා. පොලිස් ස්ථානවල ගබඩා කර තිබෙන පුරණ ද්‍රව්‍ය සඳහා වෙනම සංකීර්ණයක් ඉදිකර යුතුයි. ශාලාව පුපුරා යන අවස්ථාවේ යුනි අවසරයකුත් නැතුව එතනවිල ගබඩාවක් වැඩි කරා ගබඩා කැපසිටි එක
හමුදාව නිසා රට බේරගන්න ඕන නිසා කටවාන් හිටියේ වලේ. ඒකේ ආපදාව තවම අපි ගෙවනවා. ආරක්ෂක වියදම් වල වෙන් කරනවා මේගොල්ලෝ රුපියල් බිලියන 833ක්. හැබැයි අධ්‍යාපනයේද 2023 බිලියන 272යි මේ පාර බිලියන 300 ගානයි. විශේෂයෙන්ම රටට ගැළපෙන ලෝකයේ වෙනස් වන අධ්‍යාපන තත්ත්වයන් සලකා බලා මේ ප්‍රතිසංස්කරණ වලට ඉඩකඩ ලබා දෙන්න කියන එක අපි විශේෂයෙන් ඉල්ලස්. පැහැදිලියම ගුරුසා විද්‍යාලපදරණගේ වැටු විෂමතාවය, ගුරුසා විද්‍යාලපදරණගේ උසස් වීම සම්බන්ධයෙන් තියෙන ගැටලුව, ඒ වගේම සේවා තත්ත්වයන් පිළිබඳ ගැටලුව, දෙමව්පියන්ට අධ්‍යාපන බර වැඩිවීම, මේ සියලු ප්‍රශ්න ඒකාබද්ධ කරන අපි අනිවාර්යයෙන්ම මැයි මාසේ දවන්ත ක්‍රියාමාර්ගය අපි සැලසුම් කරලා තියෙනවා. අපි අධ්‍යාපන මැදිරියට කියලා තියෙන අපිට මේ ප්‍රශ්න වල විසඳුම් අප්‍රේල් 30 කලින් ලැබෙන්න ඕනේ. මෙයාද ජීවන දීද වීදම හිටියට මේ ජනතාවට පඩිය අරිපඩිය දෙන්න ඕන. ඇත්තටම ජනාධිපතිතුමා ආණ්ඩුව තමයි කිව්වේ 1700ක් දෙනවා කියලා. හැබැයි මාසෙකින් දෙනවා කියලා දැන් මාස දෙකක් වුණා. මේ අපේ වතුකර ජනතාවේ ආණ්ඩුව දෙක තියෙන විශ්වාසය කඩා වැටුණා. ලංකා කම්කර කරස් ඒ සාකච්ඡාවෙන් ෆේල් කියලා දැන් ඇවිල්ලා පිකටින් කරන්න යනවා. අපි සංගම පිටියට අපි වතුකම් කරුවන්ගේ පත්තේ ඉන්නවම. ප්‍රාස්කුපහරය දේශපාලනයට හරවගෙන ඒ තුලින් දේශපාලනය කරන දෙයක් තමයි අපිට පේන්නේ. කොහොමදත් පරීක්ෂණ පාත් වෙලා තියෙනවා, CID කින් කරලා තියෙනවා, විශේෂ ඒකකයක් හිටපු ජනාධිපතිතුමා විසින් පත් කරලා තියලා ඒ වැඩකට කෙරුවා. නැතිවන්නේක් එන කාලෙදී මේකේ තුලින් දේශපාලන වාසියක් ගන්න ගොඩක් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙන බව බයි පේන්නේ. උන් දන්නවා පක්ෂ නායකය හොලා කියලා. උන් දන්නවා පක්ෂ නායකය රට විනාශ කරා කියලා. හැබැයි තමන්ගේ පක්ෂ නිසා ගිල් එක අතරේ ගහලා අද රට විනාශ වුණාට පස්සේ ඒ දේශපාලන නායකයන් බැන බැන ඉඳලා වැඩක් නෑ. අපි හැබැයි එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු ඒ දේශපාලන ද්‍රෝහිකම දැකලා වැරද්ද දැකලා ඒක නිවැරදි කරන්න අවශ්‍ය වැඩ පිළිලා හදලා අපි සමග ජනවලේක හදලා තියෙනවා. විවිධ පුද්ගලයෝ ඇවිල්ලා කියනවා අපි ඡන්දෙට උදව් කරනවා. අපිට බාහිර ලයිසන්ස් එකක් දෙන්න කියලා. මේගොල්ලෝ මේ බාහිර ලයිසන්ස් එක අරන් විකුණ ගන්නවා. ඉතින් මේ ඡන්ද දිනන තමයි මේ වැඩේ කරන්නේ. ආණ්ඩුවත් රැවටිලා දෙනවා. ඔය බාහිර ගන්න කට්ටිය ආණ්ඩුවට වැඩ කරන්නේ නැහැ. බාහිරෙක් ගත්තයි පස්සේ ඊට පස්සේ බාහිරක බේර ගන්න තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ එළඹෙන 24 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට්ස් 120ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි බවයි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි පවසන්නේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන 24 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි පවසනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි ඊයේ ව්‍යාපෘතිය නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. කරඳකොල්ල කියන ස්ථානයේ මීටර් 620ක් විතර උඩ ඉඳලා පහළට ඒ වතුර තිරස් සුමගකින් ඒ වතුර ප්‍රමාණය කඩාගෙන වැටෙන්න සලස්සලා තමයි මෙගවට් 120ක විදුලි බලයක් උපදෝ ගන්න. ඒ විදුලි බලය දවසකට 1,800,000ක් ප්‍රමාණ මුදලක් මේ රටට තෙල්වලින් විදුලිය නිපදවන විදුලියට සමානව මුදලකට අපට මේ මෙගවට් 120ක විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන්. අක්කර 15,000කට විතර කිට්ටු වෙන ප්‍රමාණයකට ගොවියන්ට තමන්ගේ කන්න දෙක වගා කිරීම සඳහා ජලය ලබා දීම තමයි මේ ව්‍යාපෘති අරමුණ. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ, ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ, ඒ වගේම හම්බන්තොටත් පානීය අවස්ථාවයට මෙයින් ජලය ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ලුණුගම් වෙහෙර අක්කර 30,000කට විතර වගා කිරීමට ජලය ලබා දීමට අපිට හැකි වෙලා තියෙනවා. ඒ සමගින් සේත උදැස්සන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායි දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සේත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.